අයිබවන් කාලීන ප්‍රවෘත්ති වාර්තා කරන්නේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල සර්ව පාක්ෂික සමුළුව ඇරඹේ පක්ෂ කිහිපයක් වර්ජනයක ගෑස් මෙට්‍රික් ටොන් 3700 ගොඩ බෑම ඇරඹේ ගෑස් ගන්න තවමත් දිගු පොලිම් දවස් 3කට බාන ගෑස් ප්‍රමාණවත් पेट्रोल मेट्रिक टन विसिदहसक हेट प्रश्नेट विसंदुम सतियगाने कालदान एमति लोकुगेट बालगिरी दोषय अदत इंधन नेतुव पिरवुम हल्वहला जनताव पोलिंबल रटे प्रश्न गोडाई भारवल हदन्न सल्ली कोहेंद गयंत प्रश्न कराई अर्बुदवलिन देशपालने एपा एदा भारवल हेदुआनम अद प्रश्न नेह जॉन्स्टन कियाई साफ़ीट हिमी हिंगवेट उपसहा दीमना गेवीमट पियवर गन्ना पव नीतिपतिवर्या अभियाचना अधिकरण्यट दनुम देई प्रथमेन देशीय पुआत श्रीलंका निदहस पक्षीय योजना कल सर्व पाक्षिक समुलुप अदपेरवरुवे आरंभ वुना ए जनाधिपति गोटाबे राजपक्ष महतागे प्रधानत्वेन රටතුල පවතින ආර්ථික අර්බුදයේ හැමුවේ විසඳුම් සෙවීම සඳහා වූ සර්වපාක්ෂික සමුළුව අද පෙරවරුවේ ආරම්භ වුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රජයේ සියලු සංවර්ධන කටයුතු අවම වශයෙන් වසරක කාලයකට අත්හිටු වීම රාජ්‍ය උත්සව නවතා දැමීම ඇතුළු ප්‍රධාන යෝජනා 14ක් සඳහන් කරමින් උයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙම සර්වපාක්ෂික සමුළුව කැඳවන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යෝජනා කළේ. කෙසේ වෙතත් මෙරට ප්‍රධාන විපක්ෂය වන සමගි ජනබලවේගයේ සහ ජාතික ජනබලවේගයේ ඇතුළු පක්ෂ රැසක්ම මෙම සමුළුව වර්ජනය කිරීමටයි තීරණය කළේ. එක්සත් ජාතික පක්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, මහජන එක්සත් පෙරමුණ, දෙමළ ජාතික සංධානය, ජාතික කොංග්‍රසය, තමිල් මක්කල් විදුතාලේ පුලිකල්, කඳුරට ජනතා පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ශ්‍රී ලංකා මහජන පක්ෂය, ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, සමස්ත ලංකා මහජන කොංග්‍රසය, ජාතික මුස්ලිම් සංධානය, මහජන විමුක්ති සංවිධානය, ඊළඟේ තමිල් අරුසුකච්චි මෙන්ම ලංකා සමසමාජ පක්ෂයේ මහාචාර්ය තිස්ස විතරණ මහතා සහ අපේ ජනබල පක්ෂයේ පූජ්‍ය අතුරුලියේ රතන හිමියන් හල්කාර පක්ෂ 11ක නියෝජනය කරමින් මෙම සමුළුවට එක්ව සිටින බවයි ජනාධිපති මාධ්‍යංශය නිවේදනය කළේ. වත්මන් ආර්ථික ගැටලුවට විසඳුම් සාකච්ඡා කිරීම සහ අදහස් ලබා ගැනීම සඳහා මෙම සර්වපාක්ෂික සමුළුව කැඳවා තිබෙනවා. දිවයිනට ළඟා වූ මෙට්‍රික් ටොන් 3700ක් රැගත් නෞකාවේ ගෑස් තොගු ගොඩබෑම ඊයේ ආරම්භ කළා. කෙසේ වෙතත් ජනතාව තවමත් දිගු පොලිම්වල. ඉදිරි දිනවලදී ගෑස් නෞකා කිහිපයක්ම මෙරටට ළඟා වීමට නියමිතව තිබෙනවා. දිවයිනට ළඟා වූ ගෑස් මෙට්‍රික් ටොන් 3700ක් රැගත් නෞකාවේ ගෑස් තොගු ගොඩබෑම ඊයේ ආරම්භ කළා. ඉදිරියේදී හිඟයකින් තොරව ගෑස් ලබා දීමට කටයුතු කරන බවයි අමාත්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කළේ. ලිට්‍රු සමාගම යලිත් වෙළඳපළට ගෑස් බෙදා කිරීම ආරම්භ කළද එම තොග ප්‍රමාණවත් නොවීම හමුවේ තවමත් ජනතාව දිගු පොලිම්වල රැඳී සිටිනවා. ගෑස් මිලදී ගැනීමට පැමිණි ජනතාව අතර උණුසුම්කාරී තත්ත්වයන්ද ඇතිවනවා. प्रकाश करोत मे मिनी पोली रस्तिया नवती පෙට්‍රල් මෙට්‍රික් ටොන් 20000ක් රැගත් නෞකාවක් හෙට දිවයිනට පැමිණීමට නියමිත බව බලශක්ති අමාත්‍යාංශය පවසනවා. දිවයිනේ ඇතැම් ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන අවසන්. කෙසේ වෙතත් තවමත් පිරවුම්හල් අසල දිගු පොලිම්. අද දින පැය 5ක විදුලි කප්පාදුවක්ද සිදු කිරීමට නියමිතයි.
पेट्रोल मेट्रिक टन विसी दहस अक्रेकात नौकावाक हेट दिन मेरटट पेमिनीमट नियमित बव बलशक्ति अमात्यांशय अपकल विमसीमकदी प्रकाश कला इंडिया नय आधार यटतेई मेम नौकाव मेरटट पेमिनीमट नियमितव ऐत्ते मेरटट अवश्य पेट्रोल सह डीजल तुक लैबी ऐति बव बलशक्ति अमात्यांशय प्रकाश कलद तवमत इंधन हल असल दिगु पोलिम दक्नट लैबेनवा इंधन बेदा हरीम पिलिबंदव अधीक्षणयट पोलिसियट अमतरव हमुदावद येदवीमट ईये दिन रजय पियवर गत्ता अमात्य गामिनी लोकुगे महता प्रकाश දිනකට අවශ්‍ය ඉන්ධන බෙදා හැරියද එල්ලුම වැඩි වී ඇති බවයි. ඒ කෙසේ වෙතත් පාරට බහින ඕනම කෙනෙකුට පෙනෙන්නේ නම් බෙදා හැරපු ඉන්ධනවත් ඉන්ධන හල්වල නැති බවයි. අදත් රට පුරා දිගු පොලිම් දක්නට ලැබෙනවා. දවස් දෙකක් විතර පොලිමිදර තමයි මේ ඊයේ හවස ආපු ගම. ඊයේ වැඩ කරපු පඩි ඉවරයි මේ පොලිමිදර කාලා බීලා. ගෙදර ළමයින්ට කන්න දෙන්න විදියකුත් නැහැ. තෙල් හම්බ වෙන්නේ නැහැ. මේක තමයි සෞභාග්‍ය දැක්ම. කොළඹ ගිහලාම අපිට තෙල් ගහගන්න තෙල් නැහැ. පොලිමිදරේ දවසක් කර දවසක් තමයි බස් එක යන. එක දවසක් තෙල් පොලිමේ ඉන්නවා. අනිත් දවසේ බස් එක දුවලා එනවා. බලන්න දැන් මං ඊයේ ඉඳලා ඊයේත් හිටියා. ඊයේ උදේ 6:20 ඉඳලා හවස 4 වෙනකන් හිටියා ඩීසල් නැහැ. පොළොන්නරුව ගොවීන්ද ඉන්ධන නැතිකම නිසා අසරණ වී තිබෙනවා. ආනන්දපාලිත මහතා ප්‍රකාශ කරන්නේ අප සෙනසුරාද පැහැදිලිව කිව්වා පිරිපහදුව 19 වෙනිදා මධ්‍යම රාත්‍රියේ වහනවා ඒක නිසා භූමි තෙල් පොලිමත් වැඩි වෙනවා විදුලිය කැපිල්ල පැය ගන්න වැඩි වෙනවා කියන ඒ වගේම ඊයේ ඉඳලා පැය 3 දැන් පැය 5 දක්වායිලා තිබෙනවා ඊටත් එහායි හේතුව මේ වෙන විට පිරිපහදුව සම්පූර්ණ ආණ්ඩුව නවත්ත මේ හින්දා තමයි අද කඩුවර වැඩි වෙලා පොලිම් යුගය තවත් වැඩි වෙලා භූමි තෙල් පොලිම් වල දීලා ජීවිත හානිය විදුලි බලයට අවශ්‍ය සමස්ත දැවිතෙන් ටික හැදුවේ අපේ පිරිපහදුව ආණ්ඩුවේක නැවැත්තුවා පාර්ලිමේන්තුව අද පෙරවරු වේරස් වුණා. රටේ මහජනතාවගේ මූලික අවශ්‍යතා වලට වඩා තාර ගෙන්වීම වැදගත්ද කියලා පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා ප්‍රශ්න කර සිටියා. මේ අතර බාණ්ඩ විල ඉහළ ගියත් අලුත් අවුරුද්දට පොල් තෙල් වගේම පොල් ගෙඩිත් අඩුවට දෙන්න සූදානම් කියලා රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනන්දු මහතා ප්‍රකාශ කළා. තෙල් ටික මුහුදේ තියාගෙන බාගන්න සල්ලි නැතුව දවස් ගණන් ප්‍රමාද ගාස්තු කරනවා අපේ රටේ. ගෑස් වල තත්ත්වෙත් ඒකමයි. මුහුද ගාවට එනවා ගොඩ බාගන්න සල්ලි නැතුව දවස් ගණන් ප්‍රමාද ගාස්තු කරනවා මිනිස්සු පැය ගණන් දවස් ගණන් දෙස්තිදි පෝලිං වල ඉන්නවා දවසට පැය ගණන් කලුවරේ ඉන්නවා මිනිස්සු දුක් විඳගෙන. රෝහල් වල බෙහෙත් ටිකේ නිසා ප්‍රශ්න ඇති වෙලා තිබෙනවා. පාසල් දරුවාගේ වාර විභාගේ තියන්න කඩදාසිය ගෙන්න ගන්න බැරි තත්ත්වෙට රටපත් වෙලා තිබෙනවා. ඒ ඇස්සේ ලෝකේ වටේ ගිහිල්ලා කන්න සල්ලි ටික ඉල්ල ඉල්ල ණය ඉල්ලනවා. ඉතින් මෙච්චර සල්ලි නැතුව ණය ගවා ගන්න විදියක් නැතුව ඉඳෙද්දි මෙච්චර අර්බුදයක් තියෙද්දි මේකට ප්‍රශ්නයක් නැතුව මුදල් ටික ලැබෙනවාද තෙල් ප්‍රශ්නයක් තියෙනවා ගෑස් ප්‍රශ්නයක් තියෙනවා හැබැයි ඒ හැම දෙයකටම අපිට ඩොලර් අර්බුදයකට අපිට මුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා මේ ගිනි පොලියට අමුන්නාස බොන්ඩ් ගිහිල්ලා ගත්තා ඉඳලා තමයි අද සවරින් බොන්ඩ්
राजपक्ष जनाधिपत जनता के जीवित राजपक्ष महत्या इतिहास आचार ऐतिहासिक नायक रुपियाल बिलियन डॉलर व्यदान अत्यावश्य प्रमुखता राजपक्ष जनाधिपत्य जीवित उत्तर වැවිලි කර්මාන්ත ක්ෂේත්‍රයේ අපරාධ කර්මාන්තයක් හැටියට ඩොලර් මිලියන 600ක් සමස්ත එන්නත් කරන වැඩසටහනට 2020 දී ගිය ගාණ තමයි ඩොලර් මිලියන 600ම දුන්නේ පොල් කර්මාන්තෙන්. පසුගිය අවුරුද්දේදී ඩොලර් මිලියන 900ක් පොල් සම්වර්ධන මණ්ඩලයේ ඩොලර් මිලියන 600ක් දුන්න කුව එන්නත් වලට. ඒතර මේ අනිත් ඇමතුරු එහෙනම් කයි එකකට වැඩක් නැහැ. මේ රටේ එන්නත් වලට මේ සල්ලි ගෙනාවා කියලා ඉවර වෙලා අපි තමයි කරේ කියලා කිව්වට වැඩක් නැහැ. පොල් කර්මාන්ත රාජ ඇමතුමාගේ මිලියන 600ෙන් තමයි මේ රටේ එන්නත් ගෙනහලා තියෙන්නේ. රුපියල් 60 දෙපිච්ච පොල් ගෙඩිය අද 100 विदेश जनता शिक्षण रोहाले वैद्य मोहम्मद साफी वेड तहनम लक्सी कालेमीमियाचनाधिकरण වඳ සත්කම් සිදු කළ බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සේගු ශිහම්දීන් මොහමඩ් සාෆි මහතාට චෝදනා එල්ල වුණා. කෙසේ වෙතත් එම චෝදනාව අසත්‍ය බව අධිකරණයේදී තහවුරු වුණා. එම කාලය තුළ ඒ මහතා වැඩ තහනමකටද ලක් වූ අතර තමාට හිමිවිය යුතු හිඟවැටුප් සහ දීමනා ගෙවීමට කටයුතු කරන ලෙසට ඉල්ලමින් වෛද්‍ය සාෆි මහතා අධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කළා. ඒ අනුව එම පෙත්සම අද විභාගයට ගත් අවස්ථාවේදී වෛද්‍ය සාෆි මහතා වැඩ තහනමකට ලක්ව සිටි කාලය තුළ ඔහුට හිමිවිය යුතු හිඟවැටුප් राज्य परिपालन अमात्यांशे आयतन अध्यक्ष जनरल वरया यमुकर तिबू लिपियग्द अधिकरण इदिरिपत् करमिन अतिरेक सोलिसिटर जनरल सुमति धर्मवर्धन महता मेम देनुम दीम सिदु कला एम लिपिये सदहन कर तिबुने वैद्य साफी महता वेड तहनमकट लक्व सिटी काल सीमाव तुल ओहुट हिमिविय युतु मूलिक वेटुप दीमना जीवन वियदम दीमना सह अतुरु दीमना आदि गेवीमट पियवर गन्ना बवई
වත්මන් අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය අන්තර්ගත වාර්තාවක් අධිකරණය හමුවේ ගොනු කරන ලෙස ශ්‍රේෂ්ඨ අධිකරණය නීතිපතිවරයාට නියම කළා. ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලය පත් කර තිබෙන ආකාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියයි තීන්දු කරන ලෙස ඉල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබුණා. එම පෙත්සම අද කැඳවනු ලැබූ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨ අධිකරණය මෙම නියෝගය සිදු කළේ. මධ්‍යහන පුවත් විකාශය අවසන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.